අදපෙරවරුවේ පුත්තලම සාලියවැව ආදර්ශ මහවිද්‍යාලය වෙත ගිය ජනාධිපතිවරයා අවිතා උණුසුම් ලෙස පිළිගැනුණා. අනතුරුවම විද්‍යාලයේ නව තාක්ෂණ විද්‍යාගාරයේ සිසු අයිතියට පැවරීම සිදුනේ ජනාධිපතිවරයා විසින්. දැන් ඔබේ පාසල වෙනුවෙන් මට දුන්න සංදේශය තිබෙන කරුණු ප්‍රාථමික අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පහසුකම් කිසිවක් අප විදුහල්ල තුළ නොමැත. ඩෙස්පුටු නොමැතිවීම, වැසිකිලි කැසිකිලි පහසුකම් නොමැතිවීම, විදුලිය නොමැතිවීම. දැන් මේ තිබෙන අඩුපාඩු වලදී ප්‍රධාන වශයෙන්ම ඩෙස්පුටු දරුවන්ට නැත්නම් වැසිකිලි කැසිකිලි නැත්නම් පාසලක අත්‍යවශ්‍ය මූලික කාර්යයන් ඉෂ්ට වෙලාද කියන කාරණාව අප හමුවේ තිබෙනවා. ගුරුහිගය පිළිබඳව කතා කරන විට දැන් මේ ප්‍රශ්නය ලංකාවේ සෑම පළාතකම තිබෙනවා. දැන් රටේ පැහැදිලිවම ගුරු හිගයක් වගේම ගුරු අතිරික්තයක් තිබෙනවා. එහෙමනම් ඇයි අපි මේ සම්බන්ධයෙන් තීන්දු නොගන්නේ කියන ප්‍රශ්නය එනවා. විශේෂයෙන්ම ගුරු සේවයේ පිළිබඳව ප්‍රශ්නය ගත්තිට අතිරික්ත ගුරු පිරිස් පුරප්පාඩු තිබෙන ප්‍රදේශවලට ස්ථානගත කිරීම පිළිබඳව තීන්දු ගැනීම පැහැදිලිවම අවශ්‍යයි. මෙතනදී එන ප්‍රශ්නේ තමයි ඒ ස්ථානගත කරන්න ගියාම එන විරෝධය. ඒ විරෝධය ගැන අපි මැති අමතිවරු විදියට හිතනකොට හිතනවා මේක ඊළඟ ඡන්දයට බලපායි. මේක මනාපවලට බලපායි. රාජ්‍ය සේවයේ අනෙක් සියලු අංශ ගත්තාම මෙවැනි ප්‍රශ්න ගැටළු විසඳන විට අපි ප්‍රධාන වශයෙන් පොදු අරමුණ ජාතික අවශ්‍යතාවය පිළිබඳව තමයි ප්‍රමුඛත්වයේ දීම ඉතාමත්ම අත්‍යවශ්‍ය වන්නේ. මෙ අතර රුපියල් ලක්ෂ 150ක වියදමින් නිදූ පුත්තලම කරුවලගස්වැව නවරංග ශාලාව ජනතායිතියට පවරා දීමද අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.